මා ශාසනාව අද ධර්මානු ශාසනාව පවත්වන දේශකයණන් වහන්සේ හම්බන්තුට උඩ මලල්ල වේරගල ආරන්්‍ය සේනාසන වාසී පූජපාද ්‍රදියගම ඉන්දාලෝපෙස්වාමින් වහන්සේයි තමන්තා චකවාලේසු අත්‍රාගච්චන්තු දේවතා සද්ධම්මන්මුනිරාජස්ස සුනන්තු සග්ගමුක්කදන් දම්ම සවනකාලු අයංබදන්තා දම්ම සවනකාලු අයංබදන්තා දම්ම සවනකාලු අයංබදන්තා නමුතස්සෙ භගවතු වරයතු සම්මා සම්බුතස්සේ නමුතස්ස භගවතු අරහතු සම්මා සම්බුතස්ස නමුතස්ස භගවතු අරහතු සම්මා සම්බුතස්ස යස්සකායිනවාචායේ මනසානත් දුකතන් සංවතන්තිහිටානේහි තමහංභූමි බ්‍රාක්මනංති පිතුන සංසාර ගමන සැරිසරණ ජීවිත ඇති අප සියලු දෙනාට ජීවිතවලට සැනසිල්ලුදා කළ දුන්නේ භාග්‍යවත් අරිය සම්මා සම්බුදුරජාණන් වහන්සේ විසින්. ජීවිතේ මොනතරන් බාහිරදේවල් ලැස්සුනත් ජීවිත සැනසිල්ල ඉතුරුුවවෙන්නේ හදවත ඇතුළි තියෙන සුවපත් භාවත් එක්ක. හිතේ සුවපත් භාවත් කයේ සුවපත් භාවත් මේ දෙක ලංකර දෙන්නේ තතාගත බුදුරජාණන් වහන්සේගේ ධරමය තුළින් එම නිසා ඒ දරමය හිතර ලංකරගත්තු තරමට අපට සැනසින්න පුළුවන්. සංසාරගමනේ අප්‍රමාණ කාලයක් සසර සැරිසරද්දි අපිට කවදා කොයි විදියට මෙබුදු දරමයක් හමූනාදකෙ ල අපි දන්නේෙ නෑ. කෝම නමුත් අදාපිට බුදුරජාණන් වහන්සේගේ පහළවීමත් මනුස්‍ය ජීවිතයක්. එවැනි කාලෙක දුර්ල්ලබෝ ලැබීමත් කියන කාරණා දෙකනිසා දරමය අවබෝධ කර ගැනීමේ වාසනාව තියෙනවා. මෙ සසර ගමන කියන්නේ හරියට අම්බලමකින් අම්බලමකට මාරුවෙන වගේ. වන්දනාව යන පිරිස්සට රාත්‍රිය නතර වෙන්න තියන්ත නම්බලම හවසටතෙන් එක තුනාම ඒ ඒ පලාාත්තලින් ආපු ඇත්තව එකතු වෙන. එකතුවෙලා කතාබා කල්ලා ගෙනපපුදයක් සකස්කරග නුබව කල නිින්දට වැටෙනවා උදේම නැකටපු සමහරය නොකියම යනවා ගිහිල්ලා ආයම තවස්සෙනකට ගමන නතර කරගෙන තවත් අම්බලමකට ගොඩ වෙනවා එතෙන්දිත් අලුත් පිරිසක් හමුවෙන ඔයාලත්ෙ කතා කරලා අයිමත් ආහා රඩග නින්දට වැටිෙනවා අර කිව විදිතුම කාටවත් නොකිය පිට වෙලා යනවා අසර ගමන කියන්නේ ඒ වගේ ගමනක් වන්දනා ගමන වගේ තමයි. එකරමුණක් ඇතුව අපි එන ගමනක්ඒ තමයි නිවනේ සුවය නිවනක කෙලවරක් කොයාගෙන යන මේ ගමනෙදී. මේ ලෝ කිපදීම හරියට අම්බලමකට පැමිණුනාා වගේ. මවකුසිං මේ ලෝකෙට පහල වෙච්ච මමුහෝතිීඳගෙන අම්මා තාත්තා කිය ලඳුනගෙන සහෝදර සහෝදරියු කෙ අඳුරගෙන ඥාති හිතයිශීන් කියලා අඳුරගෙන හිතවන්තයූ අහිතවන්තය වූ කියලා හඳුනාගෙන ඒ ඇත්තන් සමඟ සම්බන්ධතා ඇතිකරගෙන ජීවත්වෙනවා ජීවිතය පවත්වනවා. නමුත් ඒ කිසිම කෙනෙකු කිසිම කෙනකුර නො කියාම අවසානයේදී පරලෝ ගමනක් යනවා. ආයෙත් කවධාරි සංසාරදිී නැවතත් මනුස්සලෝක දෙනකොට අර හිටපු ඇත්තුනෑ අලුත් පිරිසක් ඟ අලුත් අම්මතාත්තා සහෝදර සහෝදර ඥාති පිරිසක් ළඟයිපදිලා ආයමත් ජීවත් වෙනවා. ආයමත් ජනා මෙහෙමයි සංසාරය ගත වුණේ සංසාර ගමන ගතවෙන්නේ. ඒ විදියට එන සංසාරයේ අපේ ජීවිතවලට පිහිට වෙච්ච උපකාරවෙච්චුතුමු දුර්ලබුවයි අල්පවයි ජීවිතවට ලංගුණේ පිරිසගේ උපකාර නිසාම නිවන් වගට පැමිණෙන්න ඔබා පැහැම දෙනාට මේ වාසනාව ලැබුණා. ඒ වගේ මයි ලෝතුරා බුද්ධරාජ්චයට පත්වෙච්ච අපගේ මහාබෝස්ථානන් වහන්සේට ඒවුතුම් බුද්ධරාජ්චයට පත්වෙන තුරු සංසාර ගමනෙදි අම්මා කෙනෙක් වෙලා පිහිටවෙච්ච පිංවත් මෑණි කෙනෙක්. සසරගමනෙදි දුක් ඉඳෙන ජීවිතවලදී ඔය දුකට යම් සැනසිල්ලක් තියෙනවා දරුවකුට හොඳ අම්ම කෙනෙක් ලැබුණොත් හොඳ තාත්ත කෙනෙක් ලැබුුණොත් ඒ අම්ම තාත්තා දෙන්නගේ පිහිට රැකවරණය සෙනහස ලොකු දෙයක් පිහිටක් වගේම තනිකමට කාන්සියට ලොකුම රැකවරණයක් වෙනවා නොමගැන්න පුළුවන් ජීවිතයක් වුණත් සුමගට ගන්න මේ මවපියු දෙන්න ගෙ සෙනහස්ස සෙනහස පමණක් නෙවෙයි සත්පුරුෂහිතකුත් ඇති අම්මතාත්ත නිසා. හොඳ දරුව මේ ලෝකෙ බිවෙනවා. හොඳින් ගුණදරම ඇතුව දරමානු කූලෝජීවත් වෙලා කාටවත් කරදරයක් නැතුව ජීවිතෙන් සමුගෙනයන්න පුළුවන්. හොඳ හිත ඇති මනුස්යෝ බිවෙන්නේ ලෝකෙ ඉන්න බෝසත් මවුපියන් නිසා. මෙ මව්පියන්ගේ ගුණ අනන්තයි කියලයි බුදුරජාණන්න්නස් දේශනා කළේ දරුව කෙරෙහි සලකන සැලකීම සිතන සිතීම කරන කැපකිරීම හිතල නෙම කරන්න බෑ. බ්‍රහ්මාති මාතා පිතරු මෙ මව්පියු හරියට මහා බ්‍රහ්මය වගේ. මෛත්‍රියෙන් දරුවගේ සුවපත්්භාවය හිතනවා මවකුසක දරුවෙක් පිළිසඳ ගත්තාහම එ අම්ම දරුවගේ සුවපත්භාවය ප්‍රාර්ථනා කරමින් ආහාරපානවලින් ගමනින් බිමනින් පවා පරිස්සංවෙනවා. ඒ දරුවා සුවපත්ව මෙල එලිය දකිනවා දකින්න කැමැත්තෙන්. ඒ අම්මා කටයුතු කරන්නේ තමන් ආශාවල් කැමැත්ත වනත් යටපත් කරගෙන දරුව වෙනුවෙන් හිතලයි. ඒ අම්ම හෙමෙහිතන්නේ තාත්ව යෙමහිතන්නේ මෛත්‍රිය නිසා. හෑමදිස්සෙම දරු පදනාට පස්සෙ දරුවගේ සුවපත් භාවේ කැමැතිවීම බ්‍රක්්මයා තුළ තියෙන උතුම්ගුණයක්. මවපියන් ළඟ දරුවන් කෙරෙ මේ ගුණහතර පිහිටනවා. දරුවා බිහිවනාට පස්සේ දරුවට යම් කිසි පීඩාවක් නිසා කරදරයක් නිසා මානසික හෝ කායකෝ දුක්විදෙනවනං වැඩියෙන්ම මේ ලෝක දුක්වෙන්නේ ඒ දරුවන්ගේ අම්මතාත් අපේ මව්පියන්. දරුවෙක් මනසින් දුක්විදෙනව හරි කයන් දුක්වෙන හරි බලඉන්න බැරි දෙමවපියන්ට. එනිසා දෙමවපියෝ දරුවු හඬඩක්්දි අනන දෙමවපියෝ. ක්වෙද දුක්ෙන දෙමවපියෝ දුක්වෙද්දි සැනැසිටි වචනයක් කියන් ළඟඉන්නේ දෙමව්පියෝ. අන්න සැනසිල් සහනය හිතර ළඟා කළ දෙනවා දරුවෙක් දුක්වෙනවා බලං ඉන්න බැරිනිසා මවපියෝ අඩනවා. රෝගා බාද හැදිල දුක්වෙනෙද්ද දිවාරය දෙකේ එන්දිවරාගෙන මහන්සි වෙලා කැතකුණු අතගාමින් දරු පෝෂණය කරන්න කරුණාව නිසා. දරුවන් ගේ සැපත මවපියන්ට සැපතක්. දරුවන්ගේ විපත මව්පියන්ට විපතක්. ඒ නිසා දරුව නිසා මේලෝකයේ අම්මලතාත්තල ගොඩාක්ම දුක්කදිෙනවා. සෝචති පුත්්තිමාපුත්තයෙහි දරෝ ඉන්න ඇත්තවෝ දරුව නිසා දුක්වි දෙෙනවා කියන එක බුද්ධ දේශනාවක්. එහෙම දුකක් බව දැනගෙනත් මේ ලෝකට දරුවෝ බිහි කරලා, ඒ දරුවන්ඩ සල කළ ඒ දරුවන්ටුඋගන්නලා ඒ දරුවන් ගැන හොයල බලලා. අන්තිමට තමන්ටමකුත් එකතු කරගත්තේ නැතිව අසරනව අනාථව දුක්විෙන නම්මල තාත්තලම ලෝ කොච්චරන්නවාද. ඒ තම තමන්ගේ හිත්තල තිය දුක ලෝකෙට කියන්න වැරුව අඩමින් වැලපෙමින් කාලේ ගත කර නම්වලඉන්නවා. ඒ කඳුලු සාපයක්ඒ දරුවන්ට නමුත් අම්මා කෙනෙක් කැටියට තාත්ත කෙනෙක් කැටියට කවදාවක්ත් දරුවන්ට සාප කරන්නේ නැහැ නියමා කරගුණන ඇති බෝසත් අම්මලා දරුවගේ සැපේදි සතුට වීමයි දෙමවපියන්ගේ සිරිත දරවා ඇවිදිනකොට දරුව මුලිම කතා කරනකොට මේ ලෝකේ අම්ම තාත්ත තරම් සතුට වෙන දෙන්නෙක් නෑ තවත්. දරුවා සාමාර්ථයන්ට පත්වෙලා උසස් රැකියාවන් වලට පත්වෙලා නැත්ත සමාජි ගුණගරු කෙනෙක් වශයෙන් බහෝදනාගේ කීර්තිය ප්‍රසංසාාවරලක්වෙමින් හොඳ මනුස්සෙක් වශයෙන් ජීවත්වෙනකොටත් මේ ලෝකෙ වැඩිපුරම සතුටු වෙන්නේ අම්මයි තාත්තයි. ධනයන්දිය නුවීමත් ගුණේෙන් දියනීමත් මේ දෙකෙෙන්ම සතුට වෙනවා. දරුවන් යහපත ප්‍රාර්ථනා කන මුදිතා ගුණෙන් යුක්තයි. උපේක්ෂාව දරුවන් එවිදියට අපහසුට පත්තච්ච වෙලාවෙදි ආහාරපානවලින් වස්ට්‍රවලින් බෙත්හේත්වලින් සංග්‍රහ කරනවා. ඟ ළඟට වෙලාන්දගැනම සංග්‍රහ කලාක මතු සතුට කකුත්නෑ. දරුවන්ගේ සංග්‍රාවිදීමින් දෙමාපියෝ මැදහත්යතකෙන් තම අවසාන කාලේ වාසය කරන්න ජීවිතය ගැන ආපසු හැරී බලමින් ගෙවිච්ච ජීවිතය ගැන සිහිකරමින්. වයිසට ගීපු ජීවිතය ගැන දරමානකූල කල්පනා කරගෙන දරමෙයට ලංවෙලා සීලාදි ගුණවල පිහිටාගෙන ජීවත්වෙනවා. ඒ අතර දරුව නොසලකොත් තම අත්හැරල දැම්මොත් හි දරුව ගැන වෛරයක් ඇති කරගන්න ඇත්තුව අවසාන කාලෙ පුළුවන් හැටියට කොටාරි තැනකට හරි වෙලා අනුන්ගේ තැනකාරිදගැන්න හෙවනකට හරි වෙලා ලැබෙන දෙකින් ජීවත්තමින් මවපියෝ දරුවන් ගැනම මෛත්‍රියෙන්ම සිහිකරමින් ආශිර්වාද කරමින්ම ගත කරන අපි ඕන තරන් දැකල තියෙනවා. දෑසට කඳුලන් නැගනත් ඒ කඳුලෙන් සාපයක් නැති ජීවිත තියන්නේ ඒ මව්පියන්ගේ ජීවිතය උපේක්ෂා. ඔබ්බා චරයාාති ච්චරේ මේ හෑම දෙයක් ම අපිට මුලින්ම්ම කියල දුන්නේ අම්මතාත් එෙනිසා මුල් ගොරුවරු. ආහුනෙයාච පුත්තානං මේ ලෝකේ දුර බැහැරිඳගෙන මොනතරම් මහන්සේ හරි ක්‍රැස් කරගත්තුයක් මුලින් වගේල්ල දෙන්න සුදුසුකම් තියෙන්නේ අම්මට යිතාත්තටයි. සෞනෑම තරන් මහන්සේලා දරුවන්න විසින් උපයාගෙන එන තයාගයන් ප්‍රසංසාවන් සත්කාරයන් ලබන්න සුදුසයි. ජාය අනුකම්පකා දරු ප්‍රජාවට අනුකම්පා කරලයි මෙ දරුවන් මෙලොවට බිහි කරවලා ලෝකය පෙන්නලා හොඳ නරක කියල දීලා දරුවන්ගේ සැපය පාර්ථනා කළේ. එම නිසා තස්මාහිතයේ නමස්සේය ඒ නිසා මයි ඔවුන්ට වැඩියයුත්තේ. මවකුසෙන් දරාගෙන මේ ලෝක එළිය දකින දුන්නු ටිකටම දරුවන් දෙමවපියන්ට වැඩිය යුතුයි. දෑත දෙපනොකඩ යානිරුද්ද කරන්න ඇැතුව ජීවි තේරැහගෙන මෙලෝ ජීවත්වෙන් අයිතිය ලබා දුන්නු ඒ ටිකටම වඳින්න ඕනේ. අනිස් සැලකිලි මොනොනො කළත්. ඒවගේම සක්කරෙ යාත පණ්ඩිතෝ සත්කාරද කළ යුතුයි ඒ බුද්ධිමත් ඇත් අගි සිරිත. මේ විදියට පිංවතුනි මව්පියන්දූ දරුවන්ට ඇති බැඳීම යහපත් ගුණ ඇති දූ දරුවූ එවනි යහපත් මව්පියන්ට ඇති බැඳීම ධරමානුකූලයි සංසාරගතයි බුදු පසේ බුදු මහාරහතන් වහන්සේල ප්‍රසංසා කළ දෙයක්.ඒ වගේම මහාබෝස්ථාණන් වහන්සේට සංසාරයේ අම්මා කෙනෙක් වෙලා පිහිට වෙච්ච උත්තමාවයක් ගැනයි අධාපේ ධර්ම දේශනාව. මහාප්‍රචාපති ගෝතමි සුළුමෑණියන් වහන්සේගේ උත්තම ජීවිතයේ ගුණබිඳක් අපිසිහි කරමු මවපියන්ටු පහාර වශයෙන්. මවු්පියන් ගිහිත්වල ඇති ඒ උතුම් සෙනහසේ පැතුම් පිළිබඳ. අපට සහිකරගන්න සීකරගෙන දරුහිතකින් මව්පිය ගුණ සීකරගෙන අදට වඩා මතු මතු දෙමවපියන්ගේ ගුණ සහිකරං ජීවිතයට අලුතෙන් එකතු වෙච්ච සමහර ඇත්තන්ට වඩා හැමදාටම නොවෙනස් සෙනෙහසක් ඇති දෙමව්පියන්ට සලකන්නට අධිෂ්ඨාන කරගන්න අද ධර්ම දේශනාවේ ප්‍රාර්ථනයකයි. කවුරු කොයි විදියට අපේ ජීවිතෙයට ලංවෙන්නාවත් එල් ලංවීම. සැබවිම්ම යහපත සඳහා පිහිට සඳහා පිරිිසරණ සඳහානෙවෙයි. තමන්ගේ පහසුව සඳහාම තව කෙනෙක් ඇසුරු කිරීම ඇලෝකෙ සුභාවය. යම් කිසි කෙනෙක්ගෙන් යම් කිසි දෙයක් ලැබෙනතුරු විතරයි කෙනෙක් තව කෙනෙක් කළ ඇසුරු කරන්නේ තව කෙනෙක්ට ඇලුම් කරන්නේ. ඒ දේවල් ලැබෙන් නැති වඋුණට පස්සේ ඇසුර එතනින් නිමාවෙනවා එකයි ලෝක ස්ුභාවය. නමුත් දෙමවපියව කියන්නේ දරුවන්ගේ යමක් ගන්න දරු ඇසුරු කරපු පිරිසක් නෙවේ. කොහෙෙන් එනවාද කියලා දන්නෙවත් නැතුව. මේ ලෝකෙට බිහිවෙච්ච දරුවා කෙරෙහි කරුණාවේ. කිසිම දෙයක් අපේක්ෂාණ කර දරුුව ආරක්‍ෂා කරගෙන පෝසනය කල්ලා ලෝකෙට දායාද කළේ. කතнюු මුලින්ම උපකාරකරු පිරිසක්න ලෝකෙ. උදව්වක් කරන්න නැතව උදව්වක් කළ මුලින්ම. කතවේදී. උදව්කරපු ඇත්තන්ට කළ ගුණ සැල්ලකීම දුල්ල බොලෝ කස්මින් දුර්ල බයි. එනං හැබෑමෝවපියන් වශයෙන් දරුවන්ඩ සංග්‍රා කරන අම්මලතාත්තල ලෝක දුර්ලබයි. එහෙම සලකපු අම්මතාත්තයි ගුණ ජීවිතේ ගුණ සිහිකරමින් නමස්කාර කරන සත්කාර කරන දරුව දුර්ල බයි. ඒ සත්කාර කරනවා කිව්වේ වාහිරවිතරක්නවෙයි මානසිකවත් සුවපත් භාවේ සකස් කරල දෙන්න ඕන ොඳ වචනෙන් කතා කරන්න ඕන. දෙමවපියෝ කැමති දෙත් තමයි දරු ආදරෙන් කතා කරන එක අම්මතාත්තට. වයිසට කිපු කාලෙ අසරණයි. අසර නම්ම තාත්තර සුළු සුළු දේවල්නිසාහරි සැර පරසු උුණහාම ඒඇත් වොන දරන්න බරි දුකක් ඇැතිවෙනවා. මෙච්චර දුක්කිඳල දරුවු හදලා අපි මේ වගේ නපුරු නරක වචනත් අහන්න වඋනානේද කියන හිතේ දුකවේදනාවේ ඇත්තන්ඩ ඇතිවෙයි. ඒ නිසා පීවසීමෙන්. නතර දක් බනත් අපිට ඒ අසරන මවපියන්ට දුකක් පීඩාවක් නොදී. හොඳ වචචන පුළුවන් තරන් කරුණාවෙන් කටයුතු කළොත් මමහිතනවා ඒක ලොක්කුම සැලකිල්ලක්. වචනනුත් සලකන්න පුළුවන්. එප මොනක් නෙවෙේ ශ්‍රද්ධාව නැති අම්මතතාත්තට ශ්‍රද්ධාවට එනු දව් කරන්න ඕන. දෙමව්පියන්ගේ යුතුකම්මිටු කරන්න දරුවන් කෙරෙ කාලේ ගත කරපු නිසා බහෝවෙලාවට සීලයක සමාදන් වෙන්න පිහෙවෙන්න. බනක් දාහමක් අහලා ජීවිතයට ධරමයක තුකරගෙන ඒ පැත්තට යන්න අවස්ථා ැබෙන අඩුයි ගොඩක් දෙමවපියන්ට. නිසා වයිසට ගීපපු කාලෙදි හරි බණදහම් මහන්න සලස්වල දධම්පොත පද කියා කියව ගන්න අවස්ථාව සලස්වලා දානාදිීකුසලයට හිත නැඹුරු කරවලා සීලාදීගුණයට නැබුරු කරවීම තමයි දෙමව්පියන්ට කරන ලොකුම සැලකීම. යම් කිසි දරුවෙක් අවරුදු සීයා. ගේ අම්මයි තාත්තයි දෙන්නා. දෑලිතියාගෙන සියලුම කැතකුණු අතගාමින් සියලුම උපස්ථානයන් රාජ කෙනෙකු වගේ රාජ සම්පත් ලබාදමින් කළත්. රාජභෝජනයන් ලබාදමින් අවුරුදු සියයක් සැලකුවත් එ අම්මාගෙන් වීපු එක කිරිබිඳුව කනා අය තාත්තගෙන් හෙළපු එක දාඩිය බිඳුව කනයිගෙවන්න අර දරුව සමත්නෙ. ඒ දරුව නයිගෙව්ව වෙනවා අර සසර යන අම්ම තාත සසරින් මුදවන්න ට බරවයන අම්මතාත සසරින් එතර කරවන්නට සුදුසු විදියට ධරමයෙන් වගපෙන්නුවත් ඒක තමයි හොඳම මවපිපස්ථාන. අපගේ භාග්‍යවත් බුදුරජාණන් වහස්තරම් ඒ මවපියඋපස්ථානය සිදු කළ තවත් උතුමෙක් මේ ලෝකිඉන්නවද එහෙමුතුමෙක් නෑ. තමන් වහන්සිර සංසාරගමන පිහිට වෙච්ච අප්‍රමාණ මවවරුන්ට ඒ සදහම් අමාකිරිපානය කරවමින් අමවස්වෙන් සුවපත්භාව සදාදීලා ඉංහ තරකිර්වා. අප්‍රමාණ පියවරුන්ට ධරමය කියා දීලා සසරංය තරකිරෙව්වා මේ ජීවිතය අම්මාවෙච්ච මහාමායාදේවියකිි ජීවිතය බලන්න දවස් හතකට පස්සේ යම්මා කළුරිය කල්ලා තෞතිසා දෙව් බවන මාතෘ උදිවරාජ වෙලා පහළ වන පසු කලෙක ඒ මෞද්ගුණයට සල කළ බුදුරජාණන් වහන්සේ ඒ දෙව් බවනට වැඩම කල්ලා අභිධරම දේශනා පැවැත්තුවයි අම්මට උපකාරවශශයෙන්. ඒ මෑනියන් එදිවරාජා ස්ෝවාන් පලට පත් කල්ලා කරන්න පුළුවල් ලොකුම මවුපියව පස්ථානය සිදු කළ අම්මා වෙනුවේ. මෙලෝට බිහිකරපු එකේ ණය ඒ විදිට අයුන්හාහ සිගේෙව්වේ. තමන් වහන්සේ පෝෂණය කළ පියතුමා සුද්දෝධන මහරයිතුමා මහපාරමද ගාථ දරම දෙකක් දේශනා කරලා යිදා පිින්්ඩ පාත් චරයාවේදමින්ම. ස්ෝවාන් සකදාගාන පලයන්ට පත් කළා. මහා ධර්මපාල ජාතකයේ දේශනා කල්ලා අනාගායි පලයට පත් කළා. අවසාන ලෙඩ ඇඳට වැටිච්ච වෙලා වෙද. ආකාශයෙන් එරදි බලයෙන් එක මොහොතකදී. තමන් වහන්සේ සාරිපුත්‍ර මොක්ගල්ලාන මහා ශ්‍රාව කුතුන් වහන්සේල පිරිවරාගෙන වැඩම කළා. වැඩම කළ ශ්‍රීහස්තයට අරතාත්තගේ පියතුමාගේ හිසර තියලා. බුදු බලයෙන් සාරිපුත්ත මුගලන් මහරහතන් වහන්සේලා දකුණුවතයි වම්මතයල්ලගෙන රහත් ගුණයෙන් සත්‍යයක් ක්‍රියා කළා. ආනන්ද ස්වාමීන් වහන්සේ පපුුවට අතතියල රහත් ගුණෙන් සත්‍යයක් ක්‍රියා කළ. රාහුල ස්වාමින් වහන්සේ පිටට අතතියල සත්ත්‍යයක් ව්‍රයාා කළ. නන්ද රහතන් වහන්සේ දෙපාධකල්ලගෙන සත්‍යයක් ක්‍රියා කළ. අර දරුණු ආබාධ බුදු බලයෙන් රහත් ගුණෙන් සුවපත්වනාට පස්සේ කායික සුවපත් එච්ච හිතට දරමේ සැනසිල් අවබෝධය ලබා දෙන්න බුදුරජාණන් වහන්සේ පියතුමා ළඟ වැඩඉඳගෙන චතුරාර්ය සත්‍ය ධර්මය දේශනා කළ. ඒ දේශන අස්ශ්‍රවණය කරමින් සියලු කෙලෙසුන් එෙන් අතමිදී අරිහත්තයෙන් අමාමහනිවන ශාක්ෂාත් කරගත්තා. දවස් හතක්යම සමාපත්තිී වැඩයිඳලා හත්තෙන දවස පිරින්වන් පෑවා. මේ වෙනකට සුළුමේණියන් දරමේට ලංවෙලා හිටී. බුදුරජාණන් වහන්සේ ඒ කිමුල්වත්දේශයට වැඩම කර මුල් දවස්වලම එතුම ස්ෝවාන් පලේට පත්වෙලා. මේ කාලේ වෙනකොට සුද්දෝධනරජතුමාත් පිරනුවන් පාල කවුරුත් නෑ රජගෙදර. ඥාතියෙක් වශයෙන් පිහිට වෙන්න කෙනෙක් නෑ. තුරාහුල පුතනුවන්ද පැවිදි කරලා. අරිහත්තයට පත් වෙලා සසරින් එතෙර වෙලා. නන්ද පුතනුවන්ද පැවිදිවෙලා නන්ද රහතන් වහස වශයෙන් සසරින් එතර වෙලා රූප නන්දා දියනියද සසරින් එතර වෙලා තමන් විතරක් තනියම රජකෙදරක එනිසා නීග්‍රෝධාරාමි වැඩඉන්න කාලෙක මහාප්‍රචාපති ගෝතමී බුදුරජාණන් වහසළඟට ඇවිල්ලා වන්දනා කළ ගෞරවේනිල්ලා හිටිය ස්වාමීණ අසරණ කාන්තාවන් වන අපට පැවිද්ධ ලැබෙනවනම් හොඳයි කියලා මුොතු බදුරජාන් වහන්සේ වදාලේ ගෝතමිය කාන්තාවන්ට පැවිද්ධ ලබාදීමට උත්සා වෙන්න පා. ඒ සඳහාභගීත නොන මේවා කියලයි. දෙවැනි තුන්වැනි වතාවටත් ප්‍රතිශ්්‍යේපවුණ රඟට සාක්‍ය කෝලිය යුද ගැටුමේදී. ඒ අවස්ථාවේද බුදුරජාණන් වහන්සේගේ සදහම් සිලෙන් සුවපත්තිච්ච පිරිස සමගිවීම නිසා බුදුරජාණන් වහස දායාද වශ්‍යයෙන් කෝලිය කුමාරවරු සාකි කුමාරවුරු දෙසිය පනාබැගෙන් පූජලා. පන්සියක් කුමාරවරුන්ගේ කුමාරිකාව විිරිදෑවරු බොම ශෝකයෙන්න්දුකෙන් කටියයුතු කළේ. ඒ ස්වාමි පුරුෂයන් ස්වාමිවරු සසරින් එ තෙරෙවුණ නමුත් අපි ගෙවාලොල තනි වුණා අපේ වැන්දපු ජීවිතෙන් ඇති වැඩක් නෑ. අපේ ස්වාමිවරු නැතුව අපි ගෙැරිදල මුකටද. එහෙම හිතලා පැවිදිවෙන්න හිතුවා. හිතල ප්‍රජාපති ගෝතමයට මතක් කළ. ඉළඟට එතුමසී කළේ මෙහෙම මන්තුන්වතාවක් කියලලත් මාවැනි අම්ම කෙනෙකුටත් ලබානුදුන්නනම් එම නිසා තවත් ඉල්ලල වැඩක් නෑ අපි හැමෝම කෙස් ඉවත් කල්ලා කසාවත් පොරොවගෙන පැවිදිවෙස් සරගෙන විශාලා මහනුවරට පාගමනින්ම යමු අපි පාගමනිින්ම ගයාාට පස්ස න්හන්සි කරුණාවෙන් හරි අවිට පිහිටක් වෙයි එහෙම ඉතල මහාමඟට බැස්සා මේ කුමාරිකාවරු රාජ මහේසිකාවරු උඩුමාහලෙන් යට මහලට පවා බහින්නේ පාවාහන් පැළඳගෙන පලස් මතිය ඒ තරන් සුව පාසු ජීවිත ගත කරප ඇත්තු. නමුත් පාාවහන්වත් නැතු දූවිලිපිරුණු ගල්පිරුණු මාවත්තල නිසුල්මනේ කිසිම සැපයක් පහසුවක් නැතුව දුක්විනිමින් ගමන් කරද්දි. බොහෝ දෙනා රතවාහනරගෙනැවිල්ල වැඩමකටවන් යනු සූදානන් වුණා. නමුත් කැමති වනේ නෑ බෝස්ථානන්හසේ බුදු බව ලබන්න ගී ඔක්කොමත් ඇැල්ලා. උන්වහන්සේට ඉක්මනින් අන්ුොන් නිස අස්වවාහනය ගෙනනැත්තම් ඒත් පයින්තම යන්න. ඇරත් තැවිදි වෙච් අපපිට එවැනි පහසුකං හොඳ නෑ. අපි මෙහෙම දුකෙන් හරේ මාහන්සිය අර ගියාම අපිට බුදුකරුණාව ලැබෙයි කියලා යොදුන් පනස් එකක් දුර පාගමනින් චිත්ත නැතැන්තැන්ගල නැවතිමින් රාත්‍රිගත කරමින් විඩාන්නි ආගනිමින් බොහොම දුකසේමයි විශාලා මහනුවර කූටා ගාර ශලා දොරටුවට පැමිණුණේ. ැමිනිල්ල ලාන්ත ස්භාවෙන් යුතු එතන වාඩි වෙලා හිටිය ොරටුලඟ ඇතුළ උඩේ නෑ යම් මේකින් බුදුරජාණන්න්නා සිළඟට ගිහිල්ල පැවිද්ද ඉල්ලත් බුදුරජාණන් වහහාසේ ප්‍රතික්ෂේප කළොත් එක බුදුරජාණන් වසටන් නිින්දාවක් මෑණියන් වන මටත් නින්දාවක්. එනිසා එලියයින්ඳගෙන පණි විඩියක් කියවල කැමැත්ත ලැබුණුත් ඇතුළට ඇතුල්ව වෙන නැතිවුණුත් මෙහෙම ැරිල්ලා ආයමත් කිමුල්වට ය. කට අපට නිදාවකුත් නැහ ාග්‍ය තුන්හන්සර නිදාවකුත් හෙම කල්පනාා කරලයි දොරටුවළඟ හිටියි. එවෙලාවේ අගෘුපස්ථායික ආනන්ස්වාමීන් වහන්සේ සියලු කටයුතු සයා බලමින් විහාර දොරටහුවළඟ දෙනකොට දැක්කේ සාක්්‍ය ජනපදේ මහමෑණියන් වන මහාප්‍රජාපතිගෝතමිය කසාවත්පොරොවගෙන හිස මුඩු කරගෙන දුකසේ පීඩිතව දූවිල්ෙන් පිරුණු කයංයුතුව වැතිල්ලඉන්නවා. දැකපු නන්දයන්නන්සි හද කම්පාාවනාා ළඟටවිල් ඇහවයි මේේ නියන සාක්‍ය රජවරුන්ට විපතක් වත්ද. ඔබතුමියයට යම් කරදරයක් කලාද මෙ පිරිස මකද මෙහෙම කසාවත්පොරෝගෙන හිස් කෙස් බාල මේ විදියට දුකසේ ඇයි ආවේ විපතක් වත්වෙලාද. නෑ පුතුනුවනේ විපතක් වුණේ නෑ. අපි බුදුරජාණන් වහන්සේගෙන් කාන්තාවන්ට පැවිද්ධ ලබාගන්න මේ සසුනෙ පැවිදිවෙන්න යාවේ. නමුත්තුන් තාවක් කියලත් උන්වහන්සේ අපේ අදහසිෂ්ට කළේ නෑ කැමැති වනේ නෑ. නිසා ඔබතුමාට පුළුවන්නන් වවහන්සේට පුළුවන්න අපිට අවසරලන් දෙන්න. ඒ නම් ෑන ටිකක් ඉවසන්න මම් බුදුරජාණන් වහන්සේ අවසරයක් අරන් එන්නම් කියලා. බොහොම හිතේ කම්පාවෙච්ච ගතියකින් අනුකම්පාවක් ඇතුවේ අම්මල කෙරෙහි එයානන්ද ස්වාමීන් වහන්සේ ඒ උතුම් සත්කාරය කරණ ඉදිරිපත් වනාා. කල බදුරජාණන්හසට වන්දනා කල්ල තුංවතාවක් මායාචනා කළ නමුත් ප්‍රතික්ෂේප වුණා. අනතුරු හතරෙන් වතාවට ඉල්ලන්න පුුවන්කමක්න එනිසා ඇහුවා ස්වාමීණී යම් කිසි කාන්තාවකට මේ ශසනය පැවිදි වුණොත් මේ ශාසන දරමටනුව ජීවත්තුනොත් හික්මුණොත් නිවන්දකින්න බැරිද. ආනන්ද මාගේ ශාසනය පුරුෂයන්ට පමණක් පහ විච්චෙ එකක්න වෙ ස්ශ්‍රී පුරුස බේදයක් නැතුව බුද්ධිත්. හැමෝටම අවබෝධ කරන්න පුළුවන්. එහෙම නන්ස්වාමී නීමේ මහා ප්‍රජාපතිගෝතමින් වහන්සේ නුබහන්සේගේ සුළුමෑණියන් මවතුමිය කළුඩියක් කළ දවස් සතකට පස්සේ එතුමිය නුබවහන්සේ භාරගෙන ත එතුමියගේ පුතනුවන් පවා කිරිම අවරුට දී ඔබහන්සේ පෝෂණය කරු පම්වා. හදා වඩා ගත්තු අම්වා එහෙම නිසාද ස්වාමීනි මේ ප්‍රජාපතන් වහන්සේ ප්‍රධානමී කාන්තාවන්ට පැවිද්ද ලබාදන සේක්වා කෙළිල්ලා සිටිය. ඒල්ලියම් ප්‍රතික්‍ෂේපුනේ නෑ කාන්තාවන්ගේ බොහෝ යාඥාවෙන් ඉල්ලීමෙන් ලෝකයාගේ ඉල්ලීමෙන් පැවිද්ධ ලබා දුන්නාම අනාගතේ මත්තුූ භික්‍ෂණී ශාසනය ඇති කිරීමමොනිස යම්කිසි ව්‍යසනයන් ශාසනය යම්කිසි පිරිහීමක් ඇති වුණනොත් බුදුරජාණන් වහන්සේට තුළින් නින්දා කරන්න නැහැ. එහම නිින්දා කළොත් පවසිද්ධ වෙනවා. බුදුරජණාසෙක මොතක ලබා දු නැති නිසා. ලෝකයාගේ ඒ නින්දාවෙන් ගැලවීමක් තිබෙනවා. ඒ මහ කරුණාව ඇතිවයි ඒ වගේ ප්‍රමාද කළේ බොහෝ ඉල්ලීමෙන්ම පැවිද ලබා දුන්න. ඒවගේම අතටම දෙන දෙයක් වටිනෙ නෑ පහසුවෙන් ලැබෙන ද එච්චට ගරු නෑ. ඒවගේම එතන වටිනාක මාඩුහි එනිසා බොහෝම පහසුවෙනු ලැබුණේ නිසයි කාන්තාවන්ටික වටිනවාඒ පොණන්න ව්‍යානන්ද අතීත බුදුරජාණන් වහන්සේ සිල්ලින් පැනවූ. අෂ්ට ගරුදරමේ ප්‍රජාපතිය ප්‍රමුmuka පිරිස පිළිගන්නවන එයම ඇයට පැවිද්ද සහ උපසම්පදාාවෙන. ස්වාමිනිමුණුවාදේ. ආනන්දය භික්‍ෂුණිය වස්සීක් ගත වනත් උපසම්පදාවෙන් එදිනව පැවිදිවෙච්ච එතන උපසම්පධවෙච්ච, භික්ෂුවට වන්දනා කළ යුතුයි කාන්තාවන්ගේ මානය දුරවීමටයි පලවෙනි ගරුදරමය. දෙවැනි ගරු දරමය කාන්තාවන් භික්‍ෂණන් වහන්සේලා වයිරීව තම කැමැත්තෙන් කැමති කැමි තැන්වල වාසය කරන්න නැතුව භික්‍ෂන් වහන්සේලා වාසය කරන තැන් වලට ළඟ පිහිටි අඩයුදුනක්මානයේ ළඟ පිහිට ආරහාමොලම විශ්ෂවූන්ගේ අපේක්ෂාවෙන් උන්වහන්සේලගේ අනුසාසන ලබමින් වාසය කළ යුතුයි තුංගනි ගරු දරමේ අඩමස්සකට වරක් පොහොය විමසමින් අනුසාස අවවාද ලබා ගැනීම සඳහා ආරාධනා කළ යුතුයි වික්්ණන් වහසේලා කාන්තාවන්ගේ ස්වභාවය, වහා ඉල්පීමේ ගතිය, මානී ස්වභාවය ආදී දුරගුණයන් කාන්තා ජීවිතවල සන්තානතියෙන. ඒක් දුරුවලකම් කියන කාන්තා දුරුවලකම් කියන මහා වැවෙයි වතුර. හරහා යදපු නියරක් වගේ තමයි මෙගරු දරමාට. එනිසා, යම් කිසි දරමේ නොමගයාමක් වෙනවන ඒ වලක අයි දවස් පහළුවකට වරක්ම අවවාද ලැබෙන්නේ. එ ලබාගත යුතුයි. උපසම්පදාව බලාපුොරොත්තු වන සික්ක මානාව අවුරුදු දෙකක් සික්ක මානාවක්සයෙහික් මිලා අනතුරුව භික්ෂු සංගයාගෙන් සහ භික්‍ෂුණී සංගයාගෙන් දෙපිරිසෙන්ම උපසම්පදාව ැබිය යුතුයි. සංගාලසය සැවදක් සඳහා මානත්පුරන භික්‍ෂුණය පාහලවක් භික්ෂන් වහන්ස ළඟත් දවස් පහලවක් භික්ෂණන් වහස ළඟගත් මානත පිරියුතුයි. භික් භික්ෂන් වහන් සිඩා ක්‍රෘෂණ කළ යුතුයි. ඒ වගේ දුරුවල ගති තියෙනවා කාන්තා පුරුෂය පහත් කොට හිතනා නමු සාසනයේදී එහෙම දෙයක් වෙන්න නැතිවෙන්නමයි බුදුරජාණන්සේ වරදක් නැතිවත් කලින්ම මේ පැනවීම කළේ. භික්‍ෂණිය විසින් භික්‍ෂුවට අවවාදන කොළ යුතුයි. ඒ ඇත්තු අවාද කර නරි කැමති. නමුත් අවවාදන කොළ යුතුයි භික්‍ෂුව ගියවවාද පිළිගත යුතුයි. ගරුදරමාට පිළිගන්නවනං එතුමයට පැවිද ලැබෙනවා. අන්නේ පනිවිඩිය ප්‍රකාශ වුණු තැනදී සැරි ස්්නානයකරපු තරුණෙක් තරුණයක් සමන් මල් වැලක් නෙළුම් මල්මාලයක් බොහොම කැමැත්තෙන් හිසේ පළඳ ගන්න වගේ සාදුසාදුස්වාමීනි මම ඒ ගරු දරමට දුොහොත් මුදුනේ තබා වන්දනාවෙන් පිළිගන්නවා කළ බුදුරජාණන්වාස දෙසට වන්දනා කරමින් එතුම පිළිගන්නවා සමගම එම පැවිදිඋප සම්පදා වනා. අනිත් භික්‍ෂුණණන්නාහසල පන්සිය නම ගරු දරම පිළිගෙන භික්‍ෂු භික්‍ෂුුණී මහා සංගරත්නයෙන් විනේකරමානුකූලව පසම්පදා ලබා ගත්තා. ලබාගෙන බුදුරජාණන්වාසේ වන්දනා කරන්න. ගමන් ගත්ත වන්දනා කල්ලා එකත් පස්සහිටපු මේ මහමෑණියන්ට සුළු මාතාවට බුදුරජාණන්හන්සේ අනුශාසනා කළ සුළු මෑණියනි බුද්දෝත් පාලදුල්ල බයි. බුදුරජාණන් වහන්සේගේ දර්ශනයවට ලැබිල තියෙනවා. පැවිදිවීම දුල්ල බයි. ඒ පැවිදි බවබට ලැබුණා. එනිසා මෑණියනි සිව්විරියාවේ ම ප්‍රමාද වෙන්න ධරම අවබෝධ කරන්න කියලා සුදුසු කර්මස්ථාන ලබා දුන්න. සුළ කලකින් කරමස්ථාන දියුණු කරගත් මහ ප්‍රජාපති ගෝතමී භික්ෂණින් වහන්සේ සියුපිලිසිම් වයාසට් අභිඥාලාබීව අරිහත්තයෙන් අමා මහනිවන සාාක්ෂාත් කරගත්තා. නන්දකෝවාද සූත්‍රේශ්‍රවණයක අනිෙකුස් භික්ෂණින්න් වහන්සේ පන්සි ය නවම අරිහත්තයට පත්වනා කාලේ ගෙවුණා. අවරදු දෙකසී විස්සක් උපතින් ලංවෙන වෙලාව කාලය වෙනකොට. බුදුරජාණන් වහන්සේ විශාලා මහන්ු වැඩින්න කාලය. ජාපතති ගෝතමිය බුදුරජාණන් වහන්සේගෙන් එදා දරම හනවා අහසේ දෙවබමුුණ නැඩඉන්නවා භික්‍ෂූන් වහන්සේල භික්‍ෂණින් වහස දෙපස මහාවිලක රතුපාර නෙළුම්වල් අතරේ රත්තරන් නැවක් තියෙනවගේ දර්ශනයක් මතු වනේ ඉදිරිපසින් රාජරාජ මහාමාත්‍යවරු පිරිවරාගත් ලක්ෂ ගන ජනතාව. ඒ ජනතාව පිරිවරාගම දහම් දෙසන මේ බුදුරජාණන් වහන්සේ තමන් කුඩා කලපෝෂණය කළ පුංචි දරුවා කියල මතක් වුණ. බුදුරජාණහා සිදරිය වන්දනා කරගෙන කියෙන ස්වාවීනිී මහා පිරිිසක් මැද සිංහනාද කරන දහම් දෙසො බවහන්ස දැක්ක මට හරි සතුතුයි. එදා මාවිසින් පෝෂණය කළ ඔබහන් සිමුළ ෝකෙටම සැසිල් ලබා දෙන බුදුරජාණන් වහන්සේ වෙලා තියෙනවා. ඒනිසා ස්වාමෙන් තවත් බොහෝකල් ඔබ වහන්සේ දීර්ගාවෂ ලබත්වා. තවත් බොහෝකල් ජීවත් එෙත්වා කළමම් පතරවා. ගෝතමිය ක එහෙම නෙව කියන්න ඕන. ස්වාමීණය උ වහන්සේ භික්‍ෂු සංඝයා දෙෙස බලමින්ම සැනසිල්ලේ බොහෝකල් වාසය කරත්වාකින් ප්‍රාර්ථනාවම ැබ කළ යුත්තේ. එහෙ මයි ස්වාමීනේ. ඔබ වහන්සේ මේ භික්ෂ සංඝයා දෙසම බලමින්. බොහෝ කල්ම වහන්සේ වැඩසිටීවා කියන මවහිතක ප්‍රාර්ථනාව කලාා. එදා කොටියට වැඩම කල්ලා පරයංකෙන් යුතුව සමාපත්තෙන් නැගිහිටපු වෙලාවෙ සිහෙ වුණා මේ සම්බුධ සසනේ තාම හෑම ශ්‍රාවකීම වැඩ ඉන්නවා. අම්මා කෙනෙක් දරුවන්ගේ පිරිහීම දකින්න හොද නැෑ දරුවන් විසින් මව්පියන්ගේ පිරිහීමම දකිනක සුදුසුයි එනිසා මගේ වය සෞරෝධක සීවිස්සයි තව නොබෝ කලකින්ම කොන්්ඩන්්‍ය රහතන් වහන්සේ ්‍රාගුල රහතන්වාහස නන්ද රහතන්වාසේ සාරි පුත්‍ර මොක් ගල්ලලාන රහතන් වහන්සේලා යසෝ දරවත්තමයි වැනි රත් ශ්‍රාව ශ්‍රාවිකකාවන්ද පිරිණමට යනවා. එ මොනක්න වෙයි ලොෝතුරා බුදුරජාණන් අහන්සෙත් පිරිනිවට යනවා ඒ අභාග්‍ය ඒ පිරිහීම සඳනතිරයක් වගේ තරු පමණක් ඉතුරු වුණා සඳනැති වුණා වගේ ඔල් ලෝක අඳරු වෙනවාගේ එවැනි අදුරක් මම දකින් හොඳනෑ කියලා අද මම මේ රාත්‍රියම නිවන්පුරයට යන්නට පරනිර්වාණයට පත්වෙනවා කියලා අධදිිෂ්ඨාන කරගත්තා අධදිස්්ානයක් සමග මහාපොලොව ගුරාපැන නැංග හෙනහට පිපුරුණා මලන් වහන් සෙලවිල් ලහව්වා ඇව ආර්යාවනි මෙමකද්දම අරුමය මහපොළොව බොහෝසේ කම්පාවුණ හෙනහට පිපුරුණා ඒ මාගේ සිතුවිල්ලක් නිසාමයි අදරාත්‍රියයේදී පිරිනිවන් පාන තීරණය කළ අනේ ආරයාවනි ඔබතුමිය තනීම් පිරිනිවන් පානයයි තරු ලැස දනිකරල දාලා සඳ සඳ සමුගන්වා වගේ ඔබතුමියත් එක්කම ය පැවිදුවුණේ ඔබතුමියත් එක්කමයි සමා නිවන් සිර ලැබේ එනි සයිකට අපිත් පිරිණවන් පානවා කියල ඒ පිරිසත් ආයුෂත් හැරිය. පිරිනිිවනට අධිෂ්ඨනා කරගෙන. බුදුරජාණන් හා සිහමුවට වැඩම කරලා වාාග්‍යතුන්නා සිට වන්දනා කළ. වන්දනා කරගෙන මෙන්න මේ විදියට මෙමේණියන් ප්‍රකාශ කළා ස්වාමීණී බුදුරජාණන් වහන්ස මහමායා දේවිය වන මගේ සහෝදරිය මේ ලෝකෙට බිහිකරපු ශ්‍රේෂ්ඨ දරුවා බොහන්සේ. උබහන්සේගේ මිවික්‍රමය මේ උතුම් සැනසිලි දරමු දේශනා වලින් සැනසෙන ලෝකෙ දකිද්දි මට හිතෙන්නේ ඒ සියලුම් සැපතම මගේ සොහොයුරු ලැබුවා කියලයි. එවැනි උුතුම් ජීවිතයක් ලත් බුදු පුතුනුවනි. එදා මම ඔබහන්සිට අම්ම කෙනෙක් වුණා අද ඔබහන්සේට මට පියාන කෙනෙක් වෙලා. මමසාක්ක්‍යෙදියණි කෙනෙක්කුුණා. ස්වාමීනි පුංචිකාලේ ඔබවහන්සේ මගේ තුරුලේදගෙන මගෙන් මවුකිර පානය කළා අද ඔබහන්සේගේ සදහම් නැමතිත් තනතුඩෙහි මුවතියල අපි සදහම් ඔසු පානය කල්ලා අද සුව පත් වනාා ස්වාමීනි පුංචි කාලේ ඔබහන්සේ මතු බුදුබන බවදන්න නැත්තුව සියලු දෙනාගේ පූජාවට සසසු බවදන්න ඇැතුව වහන්සේට ආහාරණභව කරද්දි කරවද්දි මමත් ඒ ආහාරුලින් ටිකක් අනුභව කළා ඒ ස්වාමිනි දන්න නඇතුවයි. එක ආසනය ඔ වවහන්සේ වඩාගෙන වාඩි වෙලා හිටියා වවහන්සේ තුරුළු කරගෙන මම සැතපුනා. උබහන්සේ ක්‍රීඩා කරන්න ළමයිත් එක්ක හෙමේ ගිහින් තිබුණාව මම වවහන්සේ හොයාගෙනවිල්ල වඩාගෙන සුරුතල්කරමින් ඔවහන්සේ රැකවරණය කළ පෝෂණය කලා ඒ අම්ම මමයි. මේ ලෝකේ මව්පියන් මව්පියන්ගේ ධර්මතාවයක්. සෑම බුද්ධ මාතාවකග මේ ශ්‍රේෂ්ඨ චාරිත්‍ර ධරමයක් නිසාස්වා මිනිම වරදක් නන් දකින්නේ. නමුත් කාන්තාහිත කියන්නේ බොහොම ලාමක එකක් අඩුපාඩු බොහොම තියෙනවා ඒ මඩුවක් ඒ මාත්‍රෘූ දරමේ මගේ අඩුපාඩුවක් තිබරනං ඒත් මට සමාවෙන්න. ස්වාමීනිි මේ ලෝකේ රාජ මහේසිකාව කියෙන තනතුර දුල් සුලබයි. දහස් ගනන් ලක්ෂ ගනන් තියනවා. මේ සාරාසයින් කල්ප ලක්ෂය පුරාවටම බුද්ධමාතාව කියන ශ්‍රේෂ්ඨ තනතුර ලැබුණේ විසි අටදිනෙකුට පමණයි. ඒ දුර්ලබ ශ්‍රේෂ්ඨනාමය ස්වාමීණ ඔබහන්සි නිසා මට ලැබුණා. එ පොමණක් ද ස්වාමිණි නැහැ. මෙලෝකේ සමහර කාලවල සක්කති රජවරුම් බිහිකර නම්වල තවත් කලෙක ඒ සක්විති රජවරු බිහිකරපු අම්මලම. සසරෙද්දි සසර ගතයටට අහුවෙලා කුරාකෝමින් පවා බිහි කරනවා. සරපයන් පවා බිහි කරනවා සසරට වැටෙනවා. නමු ස්වාමීන් එක මබහන්සේට මෞවීමේ පිනෙන් මම කිසිීම දවස්සක තවත් කිසිම කෙනෙක්කු මෞකුසෙන් බහි කරන්නෙත් නෑ. ජාති ජරාමරණ දුකෙනුත් මං අත මිදුුණා ඒ බුද්ධමා තාව මමයි. ස්වාමීනි එදාමන් ඔබහන්සේ පෝෂණය කළ වහන්සේ සතපෙව්වා. නමුත් අද සද්ධරමය කියන යහනාවේ අමා සදහම් මොස්වෙන් සුවපත් කළ අපව සාක්‍ය දියනිවරු පිරිසක් වශයෙන් ඔබවහන්සේ නලවනවා. දහමින් සතපමින් අපි සුවපත් කළා. ස්වාමීනී භාග්‍යතුන් වහන්ස සසර ගමනේදිී හෝ මේ ජීවිතේදි හෝ යම් දෝසයක් තිබුණොත් මට සමාවෙන්න. මේ ජීවිතේ තුන්මතාවක් තිස්සේ ඔබහන්සටම කරදර කලා පැවිදිවීමේ කැමැත්ත නිසා ඒ ගැනමට සමාවෙන්න. මේ දක්වාද ළඟ පැවැදිවෙච්ච සාක්‍ය දියනනිවරුන් යම් දෝසයක් තියෙනවන්න ඒක මගේ දෝසයක් කෙල හිතල මට සමාවෙන්න. ස්වාමිනි මට සසරින් එතර වෙලා පිරිනිිවනට යන් අවසර දෙන්න කියලා අවසරඉල්ලවා. බුදුරජාණන් වහා ශේදේශනා කළා අනෝතත්තවිලේ ජලය පෙරන්න ඕනෙ නැති වගේ. පිරිස්සුදු රත්තරං උනුකරන්න ඔන්න නැති වගේ. නිකලෙස් සන්තා නැති ඔබතුමිය නිෙ සන්තහා නැති මා වැනි ුතුමෙකුගේෙන් සමාවක් ගැනී මවශ්‍ය නැ නමුත් සිරිතක් වශයෙන් සමාකරනවා කළ සමාවදුන්න. ඒත් මවුතු මියණ නුබවැනි බුද්ධ මාතාවක් මේ බුදු සසුනින් තවත් නෑ. කාන්තාලෝකයට ම සරණක් වුණා අසරන කාන්තාවන් දහමි සරණ ලබාගත්තා ලබාගත් ඔොබතු මියනිසයි. ඒ නිසා ඒ ලෝකයට අනුකම්පාවෙන් ප්‍රාතිහාරි දක්වල දහම් දෙසන්න කියලා ආරාධන ලැබුණ. අවසන් වශයෙන් ප්‍රාතිහාරය දක්වමින් අහස්තලයට පැනනැගලා බොහෝ රූපමාවමින් බොහෝ ප්‍රාතිහාරි දක්වමින් ධරම දේශනා කළ එපමනක්දනෙ වෙයි. මේ මාගේ බුදුපුතනුවන්ගේ ප්‍රාතිහාරයක් මේ සියලු සැප ලැබුණේ මේ ප්‍රාතිහාල් ලැබුණනේ බුදුරජාණන් වහන් සිනිසයි. එනිසා ඒසිල්ල බුදුරජාණන් වහන්සේගේ ප්‍රාතිහාරයක් කියලා එතුමිය ප්‍රකාශ කළ. ඉළඟටිත් අනිකුත් පන්සීයක් විිෂ්වණන් වහන්සේලාද අහසට පැනනගල ප්‍රාතිහාරි දැක්කුවා දහම් දෙසවා බුදුරජාණන් වහන්සේට වන්දනාකරගෙන කියනවා ස්වාමීණනි භාග්‍යතුන් වහන්ස අබ වහන්සේ මේ ජීවිතයේ සකස් කරගත් අම්මා සුළුමෑණියන් මම ඒ මාබහන්සේව සකස් කරගත් සැලකු ඒ නයෝබහන්සි මට හොඳින් ගෙව්වා. ඒ මාව අමාමහනිවනට පත්කරවලා. ඒ නිසා ස්වාමිණ අද අවුරුදු සීයක් ගත වුණත් මුොහෝම දේගන ගත්තත් මි දෙෙන්න්න බැරි සංසාරදුකෙන් ඔබහන්සගේ පිහිටෙන් අවුරුදු හතේ දියනිවරු පවා අරිහත්තයට පත් වෙලා අමානිවන සුව විඳනවා. සාක්‍ය දියනිවරු වෙලා ලක්ෂ ගණනින් වික්ෂණන් වහන්සල පාල වෙලා. කාන්තාලෝකයේ සුවපත් කළය බොහන්සේ. එය ඔබහන්සේට මාගේ නමස්කාරය වේවා. ස්වාමිණි පුංචි කාලි දැක්කට පස්සේ ඔය බුදු සිරු මන්දැක්කනය අයයිමත්. එනිසා අවසාන වෙලායි මට කැමැත්තක් තියෙනවා දෙතිස් මහා පුරුෂලකුණෙන් බැබලෙන අසු අනුවංජනයෙන්ස්ෝභමානවෙච්ච රන්වන් ඕ බුදු කයිදකින්නත්. ස්වාමීනී ඔය වම්මුරයෙන් සුගද සිවර මෑත්කොට මට ඔය බුදුකය. පෙන්වා වදාාරණ සේක්වා. සාමිනි සුරක්ත වූ රන් පැහැතිවූ මේ සිරිපායුග දිගුකොට වදාාරණ සේක්වා මාගේ නලලින් ඔය සිරිපතුල් නමස්කාර කරන්නට අවසර ලැබේවා. මෑණියන් කෙරෙහි කරුණා දැක්ක බුදුරජාණන් වහන්සේ. සුගත චීවරේ වම්මුරයෙන් බිමට පහත් කරලා බුදුකය පෙනෙන සැලැස්වා. ඒ මොහො තේදී බුදුකයන්නෙක් වුණු රැස්මාලාවලින් ු ිසරේ මාලෝක මත් වුණා. සුගත් සිරිපතුල් මෑණ අන් දෙෙසර දිගු කලා එතුමිය පස්සඟ පිහිටුවා ඇගිලි තුඩු නලලෙහිෂ් පර්ශවන විදියට අවසාන වශයෙන් වන්දනා කරගත්තා. බුදු සිරිබැලවා ඉසිල්ල දකිමින් හිත සනසාගෙන. සැනසිල්ල ලබාගත්තු ජීවිතේ අවසානමහොත කරා පිටුපසින් පිටු පස්සට වන්දනා කරගැෙන ගමන් කලා. නොපෙන නමානට යනවා එවෙලා බුදුරජාණන් වහන්සේ බුද්ධාසනයෙන් නැකිටල භික්ෂුන් වහන්සට මතක් කලා මහනෙනි මේ බුද්ධමාතාවයි. බුද්ධමාතාාව බුදුරජාණන් වහන්සේ ගෞරවෙ ලැබන්න සුදුසුයි. එනිසා මහනිි පසු ගමන් කළ යුතුයි. කියලා අර මේනිියන්ගේ මෞගුණයට සලකමින් කළගුණ සලකන බුදුරජාණන් වහන්සේ. මේ ලෝකෙ කිසිම කෙනෙකුට පසු ගමන් කර නැති බුදුරජාණන් වහන්සේ තමන් වහන්සේගේ අම්මා වෙනුවෙන් මෑණියන් වෙනුවෙන් පසුගමන් කළ. විික්්ෂුන් වහන්සල පිරිවරාගෙන දෙවරම් විහාරයේ දොරටුව දක්වාම පසුගමන් කළා. ඒ භික්‍ෂුණන් වහන්සේලා එදා රාත්‍රියදී සමාපත්තිීන සම්වදලා අවසානයේ පිරිණවන් පෑලා. රන් සිවිගෙවල් පන්සීයක් නිර්මාණය කල්ලා දෙවියන්ගේ දනුග්‍රහඇතුව දෙවපූජා සහිතව අසිරිමත් ආදාාන පූජාවක් සිදුවනාා.ඒ ආදාහන පෙරැහැර මිනිස්සුම් විසින් ඔසවාගෙනය හැ මනිසු පේෙන් නෑ නමුත් අඩ සිරරු ආදාානය කරන්න රන්සිවිගෙවල් අහසිම් පාාවව දෙවරු විසින් ඔසවාගෙනයන් අහසේ දේබමුන් රැස්සුනා. බුදුරජාණන් වහන්සේ ප්‍රමුඛ මහාසඟරුවන පසු පසින් නඩම කලා එරන්සිවිගවල්. චිතගේරනං ආධහනය කළා පන්සීයක් භික්‍ෂුණින් වහන්සේලාගේ දේයන් අවශේෂ නොවීම ආදාහනේ වනත් මහා ප්‍රචාපතියුත්තමාවේගේ දේහෙ මුතු කැටසේම දාතුන්නා සලිත්තුර වුණා. සුගත්පාතරයට ආනන්දයන් වහන්සේ එදාතුන්වහන්සේලකතු කරගෙන බුදුරජාණන් වහන්සට පිඩිගැන්ව භාග්‍යතුන්හසේ ශ්‍රීියහස්නයුක්මයෙන්ම එදාතු පිළිගෙන භික්ෂූන් වහන්සේලාට පෙන්නමින් මේගාතාවලින් එදා මෞතුමික්ගුණ ප්‍රකාශ කලා. පණ්ඩිතාස මහාප්‍රඥා පුතුප්ඥා තතේවච රත්ත්ඥෝ බික්කුණේ නංසා ඒවන්ධාරේත භික්ක වෝ. ඉද්‍යහාා්ච වසි ආසී දිබ්භාය සෝතධාතුයා චේතෝපරියඥානස්ස වසී ආසිචගෝතමී පුබ්බේ නිවාස අ්ඥාසි දිබ්වචක්කු විශෝධිතං. සබ්භාසවා පරික්කීන නත්ටිතස්ස පුනබවෝ. අත්තදීප ගතා හෝත සතිපට්ඨාන ගෝචරා භාවෙත්වා සත්තබොච්චන්ගේ දුක්කස් සන්තන්කරිස්සත. එතුම් ගෝතමිය මේ ශාසනයේ බොහෝරාත්‍රිගත කළ උතුම් වික්ෂණිය ලෙස දරන්නට. පණඩිතයි මහාප්‍රඥා ඇති එතුමිය දිවැස්නුවනින් දිවකණින් චේතෝපරිඥාණයෙන් පුබ්බේ නිවාසඥානයෙන් සමන්න්නාගත අභිඥාලාභියයුත්තමාවියයි. ඒත් එපමන බලදරු එවැනි උත්තමාවියන්ට පවා නොනවැතුනුමේ මරණ දරමය මහනනි ඔබටද මටද සිදු වෙනවා. එමනිසා අත්තදීප ගතාහෝත තමන් තමන්ට පිහිට කරගන්න තමන් තමන්ට දිවනක් කරගන්න. සතිපට්ඨාන ගෝචර, සතිපට්ඨානේ ගොදුරු කරගෙන සතිපට්ඨාන වඩන්න. භාවෙත්වා සත්ත බොච්චන්ගේ සත්ත බොච්චංග වඩන්න දරමේ දියුණු කරලා. දුක්කක්ස් සන්තන්කරිස්සත මේ සංසාරදු කෙලවර කරන්න කළ බුදුරජාණන් වහන්සේ ගුණදේශනා කළා. නිසා මේලෝකයේ මවගුණසිහිකරගෙන. ඒ මෞවවරුන්ගේ ගුණේට අපගේ නමස්කාරය වේවා කළ ප්‍රාර්ථනා කර ගමු ඒ මහා ප්‍රජාපති ගෝතමයුත්තමා වියගි උතුම් ජීවිතයට අපගේ නමස්කාරය වේවා. බුදුරජාණන් වහන්සේගේ අනන්ත ගුණයන්ට අපගේ නමස්කාරය වේවා. මෙෙක් ්‍රැස් රගත් නන්ත පුුණන්නෙ බලයෙන් අප සසිල දෙනාට උතුම් නිවන් සුවයම අවබෝධ වේවා කියන ප්‍රාර්ථනාවෙන් මේ දායකත්යේ දරු සියලු දෙනාට දරමස්ශ්්‍රවනය කළ සිලු දෙනනාට දෙවියයින් සයිත සිල්ලෝකවාසී සත්‍යයන්ටත් අනන්ද සද්ධරමය ආනුභාවයෙන් උතුම් නිවන් සුවයම සැලසේවා කියල ප්‍රාර්ථනා කරනවා. ආකා සට්ටාචබුම්වට්ටා දේවානාගා මහිද්දිිකා. ප්ඥන්තං අනු මෝදිිත්වා චිරංරක්කන්තු සාසනං ආකාසට්ටාච්ච බුම්වට්ටා දේවානාගා මහිද්දිිකා ප්ඥන්තං අනු මූදිත්වා චිරංරක් අන්තු දේසනං ආකාසට්ටා්ච බුම්මට්ටා දේවානාගා මහිද්දිකා ප්ඥන් තංගනු මූදිත්වා චිරංරක් සන්තුතුවන් සදා. අද ධර්මානු ශාසනා පැවැත්වූ දේශකෑණන් වහන්සේ හම්බන්තුට උඩ මලන වෙහෙරගල ආර්‍ය සේනාශනවාසී පූජපාද රිදියගම ඉන්දාලෝක ස්වාමීින් වහන්සේ.